Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. අත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීම. ජපානයේ ඉන්දියාව හා චීනය ආදී අපර ණය දුන් රටවල් සමගත් පුද්ගලික ණයීමින් සමගත් ණය ප්‍රතිව්‍යවගත කිරීම පිළිබඳ පොදු එකඟතාවයකට එළඹීම. ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගෙන මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවල් වලින් ණය ආධාර ලබාගෙන ආර්ථිකය ස්ථාවර කිරීමේ. ආර්ථිකය ස්ථාවර මට්ටමකින් ගෙන යෑමෙන් පසු සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරීම. අප මෙන්ම මේ කරුණු හතර ඉෂ්ට කර ගැනීම සඳහා වේසිය යුතු බව මම මුල සිටම පෙන්වා දුන්නා. ණය ප්‍රතිවගත කිරීමේ වැඩ කටයුද්දේ මැදිහත්කරුවෙක් ලෙස ප්‍රමුඛ කාර්යයක් භාරය ඉටු කරලීම සඳහා ජපානයේ එකඟ වීම සුබ ලකුණක්. ණය ලබා දුන් රටවල් සමග පවත්වන සම්මුලුවේ සම සභාපති ධුරය භාර ගැනීමට ජපානය එකඟ වුණා. ජපානයේ හොඳ හිත පුළුදු වෙලා තිබුණේ දැන් අපට ජපානයේ කොළේලියක් දැල්වී තිබෙනවා. ණය ප්‍රතිවගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්නටද ජපානයේ මැදිහත් වෙන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්. ජපානයේදී මෝදි අගමැතිතුමා කෙටි වේලාවක් හමු අවස්ථාවේ මම අපේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්නට දිල්ලියට එන බවට එතුමාට දැනුම් දුන්නා. දැන් අපි බලාපොරොත්තු වන්නේ ජපානයේ ඉන්දියාව හා චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබා දෙන රටවල් සමග හැකි ඉක්මනින් පොදු එකඟතාවයකට එළඹීම. ලන්ඩන් ක්ලබ් වල පුද්ගලික ණය හිමියන් සමගත් අප සාකච්ඡා පවත්වනවා. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ණය ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. IMF සහතිකයේ ලබා ගැනීමෙන් පසු ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන වලින් අතරමැදි මුල්‍ය පහසුකම් මේවත් බිජින් ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ සඳහා ඩොලර් බිලියන 1ක් 2ක් අතර ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද අප පත්වී සිටින ආර්ථික අසන්නභාවය නිසා වෙළඳ පොළ අගය මත ණය ගැනීමට තරම් ශක්තිය අපට නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සංවර්ධන සමුළුව සමග එක් වී සහනදායි මුල්‍ය සහන ලබා ගැනීමේ අවකාශය උදා කර දෙන්න මෙන් අප ඉල්ලීමක් කරා. පුද්ගලික අංශයේ මුදල් සංචිත ඉහළ නැංවීමත් විදේශ ආදායම් වැඩි කිරීමත් අපේ අරමුණ. මේ වැඩසැලසුම් ඔස්සේ ලබන වසරේ අගවෙද්දී කිසියම් ස්ථාවරයක් ඇති කර ගැනීමත් රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපිට හැකි වෙනවා. මම හිතන්නේ අග නෙමෙයි මැද කාලේ ඉඳන් මේකේ ප්‍රතිඵල අපිට පෙන්වන්නට පුළුවන් වෙනවා. ඒත් ඒ ගැන විශේෂ ප්‍රකාශයක් දැන්ට කරන්න අකමැති. අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කර යුතුයි. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යවගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. 2022 අවුරුද්දේ දෙවනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කීපයක් ලබා ඇති පාඩුව එකතුව මම සඳහන් කරන්න. ලංකා ඛනිජ ලේ සංස්ථාව රුපියල් බිලියන 1057යි. ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසාන වෙනකොට මේක බිලියන 4000ක් වමන අලාභයක් තිබෙනවා. ඉදිරි මහ කන්නේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්නට අවශ්‍ය පෝර හා බීජ ලබා දෙන්නට සියල්ලම සූදානම්. රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩා විඳින බව අප දන්නවා. ගම් මට්ටමින් මේ පුද්ගල කොටස් හඳුනා ගැනීමට වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. දැන්ට සිදු කර ඇති පොරොකතේ අනුව 7ක් 8ක් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිලීමට ලක්විය හැකි මේ අවුරුද්ද. මේ ගැටලු කිසිවකට කඩිනම් විසඳුම් නැහැ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදල් යොදවා ගත්තාම ඒ එක්කම අපි මහ බැංකුවේ විදේශ සංචිතියත් ශක්තිමත් කරන්නට ක්‍රියා කරනවා. රාජ්‍ය ව්‍යවසායන් මගින් රටට ඇති කරන බර අඩු කිරීම මගින් මේ සංචිතිය තවත් ඇමරිකානු ඩොලර් බිලියන 2කින් හෝ 3කින් කර කිරීමට අපට හැකි වෙනවා. ඒ වගේම එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාවෙන් අපට ලැබෙන වන්දි මුදල්ද එම සංචිතය රැඳවීමට අපි තීරණය කර තිබෙනවා. මෙවැනි යහපත් ආර්ථික පිළිවෙතක් ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකි වෙනවා. අපේ රටේ බදු ව්‍යුහය සම්පූර්ණයෙන්ම සමාලෝචනය කර වෙනසකට ලක් කළ යුතුයි. වර්තමානයේ සමස්ත බදු ප්‍රමාණයෙන් 80%ක් පමණ වක්‍ර බදු. 2019 දී අපි අනුගමනය බදු ප්‍රතිපත්ති අනුව දලදේශීය නිෂ්පාදනයේ 14%ක් උපයාගත්තේ බදු මුදල් වලින්. නමුත් ඒ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහළට ඇද වැටුණා. දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ මුදල යළිත් 14%ක් දක්වා ඉහළ නංවාලීමට යුක්රේන් යුද්ධයේ බලපෑම නිසා ඉදිරි දෙසැම්බර් ජනවාරි පෙබ්‍රවාරි මාස වෙද්දී ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා.
එතකොට සිදු වෙන්නේ ලංකාවැනි රටවලට ඉන්ධන මිල තවත් වැඩි වෙනවා. මම මේ ගමන් මගට අවතීර්ණ වුණේ අවදානමක් රැගෙන. ඒ කාලේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ 50 දින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතේ බේරගන්න එපා කියලා. ආමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා. මේ න්‍යාය අදටත් ආදේශ කරන්න සමහර කණ්ඩායම් වෙහෙස වෙනවා. බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩාවැටී ජනතාව ආමතේ මිය යන තත්වයට පත් වුණොත් මලකඳන් මතින් බලය ලබා ගැනීමට හැකි වෙන බවයි. ඒ නිසා මම නැවතත් ඔබේ නිල්ලා සිටින්නේ පැරණි කෝන්තර අමතක කර මේ ගමනට එක් වෙන ලෙසයි. මේ ආර්ථික අර්බුදයෙන් රට යලි ඔසවා තැබීමේ උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි. වැටී තිබුණු රටක් යලි ගොඩනැංවීමේදී මහාවිජිත රජු අනුගමනය කළ කරුණු කුටදන්ත සූත්‍රය මගින් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. යථා උපදේශ පිළිගැනීම, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කර ගැනීම, ගැටලුව සමස්තයක් ලෙසගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම, සායම සැලැස්ම විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම. අපි අනුගමනය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.